දොළොස්වැනි පරිච්ඡේදය තවුසන් තිදෙනෙක් සහ රජතුමෙක් මහා කස්සප හිමි දවසේ සභාවාරය අවසන් කළ බව කියන යමේරුකාව නාද කරයි ආනන්ද හිමියන් බුදුන් වහන්සේගේ සූත්‍ර දේශනා කිහිපයක් දේශනා කර හමාරය ඇතැම් මේවා මධ්‍යම ප්‍රමාණයේය තවත් ඒවා ඒ ඒ පුද්ගලයන්ට දේශනා කරන ලදුව හා එක එක විෂයන් යටතේ එකතු කරන ලද සූත්‍රයන්ය දවසේ කටයුතු අවසන් වී රහතුන් වහන්සේලා විසිර යති බොහෝ දෙනා තම කුටිවලට යන්නේ භාවනාව සඳහාය කුඩා පිරිසක් මහා කස්සප හිමියන්ගේ කුටියට යන්නේ බුදුන් වහන්සේගේ ජීවන පුවත වාර්තාගත කිරීමේ කටයුත්තටයි මෙදින සන්ධ්‍යාවේ අනුකාරක භික්ෂුන් වහන්සේලාට අමතරව තවත් භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් බුද්ධ චරිතය සංග්‍රහවන ස්ථානයට වැඩියහ ඒ වෙන විට අනුකාරක භික්ෂුන් වහන්සේ වෙනත් තැනක සිය සජ්ජායනාවන් කරති මේ නව කණ්ඩායම හා මහා කස්සප හිමියන් විසින් තෝරාගෙන ඇත්තේ ධර්ම සංගායනාවේදී පිළිවෙලකට සකස් වෙන ධර්ම කොටස් මතකේ තබා ගැනීමටය. ඔවුන් හැඳින්වෙන්නේ භානක යනුවෙනි. මහා කස්සප හිමියන්ගේ කුටියේ රහතුන් වහන්සේ අසුන් ගනිති. අවසාන දිනම එළඹෙනතුරු ඔහු සන්සුන්ව බලා සිටිති. කෙනෙකුන් ධර්මය ගැන කතා නොකරන්නේ නම් මුනිවත රැකීම සුදුසුයයි බුදුන් වහන්සේ පවසා ඇති බැවිනි. ආනන්ද හිමි සෝපාක හිමියන් සමග කුටියට ඇතුළුව සැනසුම් සුසුමක් හෙළමින් පැදුර මත හිඳගනි. මේ 87 දෙපා පෙර පරිදි නම් නොවේ. ඉස්සර මට බුදු හිමියන් සමග පහසුවෙන් නගරයෙන් නගරයට පාගමනින් යන්නට හැකි වුණා. දිනකට යොදුන් 30ක් තරම දුරක් වුණත් ඇවිද ගියේ කිසිම අපහසුවකින් තොරවයි. නමුත් දැන් දිනකට පැය 8ක් 9ක් එක දිගට සිටගෙන සිටීම වෙහෙසකර වෙලා වගේ. ඒ තමා සිරුරේ අනිත්‍යතාව පුන්න හිමි කියයි. බුදු හිමියන්ගේ සිරුරටත් උනේ ඒ ටිකම නොවේ. මා නොදන්නවාද ආනන්ද හිමි පිළිතුරු දෙයි. මේ සිරුරටත් දිනක වන්නේ ඒ ටිකම තමා. මහා කස්සප හිමි සභාව කැඳවයි. ඇවැත්නි, අප බුදු හිමියන්ගේ ජීවිතය සිහිගැන්වීමේදී අපි මෙතෙක් ලද ප්‍රගතිය ඉතාම සාර්ථකයි. මා හිතන්නේ මේ මගේ අවස්ථාවයි. ඔබ වහන්සේගේ චරිතය ගැන කතා කිරීමට පෙර ආතුව බිම්බිසාර රජතුමා වැනි තවත් චරිත ගණනාවක් ගැන කතා කරන්නට තිබෙනවා. උපාලි හිමි පවසයි. එසේම නිසකවම රජතුමා සහ තවුසන් තිදෙනා මට තව ටිකින් අමතක වෙනවා. මහා කස්සප හිමි සිනාසෙයි. මා පරිස්සම් නොනහොත් මා වෙත නැති මමත්වයක් ඉදිරියට පනින්නට හදනවායයි කෙනෙකුට හැඟෙන්නට පුළුවන්. ඔබ වහන්සේගේ මමත්වය දශක ගණනාවකට පෙර ඉවත්ව නොගියා නම් එසේයැයි අපට සිතන්නට ඉඩ තිබුණා. එය මද පමාවක් ලෙස අපි සලකමු. තම දිගු කාලීන මිතුරාට විහිළුවක් ලෙසින් බක්කුල හිමි පවසයි. මහා කස්සප හිමි යහපත් ස්වභාවයෙන් කතා කරගෙන යයි. ආනන්ද හිමියනි, අප ඊයේ නැවැත්තු තැනින් පටන්ගෙන නොකියන්නේ ඇයි? අද සන්ධ්‍යාවේ මොන මොන චරිත ගැන කතා කරනවාද යන්න ඔබම තීරණය කරන්න. කස්සප හිමියන්ට හිස නමා ආනන්ද හිමි කතාව ආරම්භයි. මා මේ කතාව පවසන්නේ කස්සප තවුසන් තිදෙනා ගැනයි. ඔබ වහන්සේ සමග සබඳකමක් මේ කස්සපයන්ට නැහැ. ඔවුන් ඔරුවේලි නුවරට සමීප තමන්ගේම අසපුවල ජීවත් වූවා. ඔවුන් පැලදි ජටා නිසා ඔවුන්ට
ජටිලයෝ කියලා කිව්වා. තනිව ගමන් කරමින් සිටි බුදු හිමියන් උරුවෙල් කස්සපයන්ගේ ආරාමයට වැඩියා. මේ තමා ගිනි දෙවියන් පිදු හැඩපළු ගෙතුණු හිසකිසින් යුතු 500ක් තවුසන්ගේ නායකයා. බුදුන් වහන්සේ උරුවෙල කස්සප වෙතට ගොස් ඔබට අපහසුාවක් නැත්නම් මට එක් රැයක් ඔබේ ගිනිහල් ගෙයි ඉන්නට ඉඩ දෙන්න කියා කීවා. මහා ශ්‍රමණය මට අපහසුාවක් නම් නැහැ. නමුත් ඒ ගිනිහල් ගෙයි විශාල විෂ නාගයෙක් ජීවත් වෙනවා. ඌ ඔබ වහන්සේට හානියක් කරනවාට මා නම් කැමති නැහැ කියා උරුවෙල් කස්සප කීවා. බුදුන් වහන්සේ දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවටත් ඉල්ලා සිටියත් උරුවෙල් කස්සප ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. කස්සප මේ නාගයා මට හානියක් කරන්නේ නැහැ යයි බුදුන් වහන්සේ නැවතත් කීවා. අන්තිමේදී උරුවෙල් කස්සප අවසර දුන්නා. බුදුන් වහන්සේ ගිනිහල් ගෙහෙට විත් පැදුර එලා ගත්තා. ඒ මොහොතේම උන්වහන්සේ භාවනා කරන්නට පටන් ගත්තා. අමුත්තෙකු තම තැනට ආනිසා කෝපගත් නාගයා පෙනේ පුප්පා බුදුන් වහන්සේ මරන්නට තර්ජනය කරන්නාසේ හඬ නැගුවා. බුදුන් වහන්සේ නාගයාට මෛත්‍රී කරද්දී උගේ කෝපය සංසිඳුණා. මෛත්‍රියෙන් ඇතිවෙන ප්‍රභාව හැඟෙනවා පමණක් නෙවෙයි ඇතැම් දිවස් ඇතියන්ට පෙනෙන බවත් අපි දන්නවානේ. මදක් කල්පනාවේ නියලෙන අනුරුද්ධ හිමි කතා කරයි. මහා කස්සප හිමියනි, මේ අනිසිතනක් නොවේ නම් බුදු හිමියන්ගේ මෛත්‍රී භාවනාවන්ගෙන් එකක් කියන්නට මම කැමැතියි. අප දන්නා පරිදි මේ මිහිමත බලවත්ම ශක්තිය එයයි. එයින් ඕනෑම කෙනෙක් අවනත වෙනවා. දරුණු විසකුරු නාගයෙකු පවා දමනේ වෙනවා. යහපති එය පවසන්න. අනුරුද්ධ හිමි හිසසලා ආරම්භ කරයි. සියලු සත්වයන් සැපයට කැමති බව දැන තමා උපමාවටගෙන සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය වැඩිය යුතුය. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, උතුම් නිවඩෙන් සැනසෙම්වා. මාගේ මව්පියන්ද, මාගේ ගුරුවරුද, මාගේ සොයුරු සොයුරියෝද, මාගේ නෑදෑයෝද, මාගේ හිතමිතුරෝද, මා කෙරෙහි මැදහත් අයද, මා කෙරෙහි වෛරී අයද, මාගේ අසල්වැසියෝද, මාගේ රටවැසියෝද, සියලු සත්වයෝද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, උතුම් නිවනින් සැනසෙම්වා. රහතුන් වහන්සේලා බුදු හිමියන්ගේ භාවනාව අගෙමින් මදහස පාති. ස්තුති අනුරුද්ධ හිමියනි, ආනන්ද හිමියනි, දැන් ඔබේ කතාව යලිත් ආරම්භන්න. මහා කස්සප හිමි පවසයි. අනිත් ආරාමයේ උරුවෙල් කස්සප හා ඔහුගේ තවත් අනුගාමිකයින් කිහිප දෙනෙක් සිතමින් සිටියේ නාගයා බුදු හිමියන්ගේ ජීවිතය විනාශ කරන්නට ඇති බවයි. අපරාධේ ඒ තරම් කඩවසම් පුරුෂයෙක් එක් අයෙක් කීවා. පසුවදා උදෑසන හැම දිනාම මවිත කරමින් බුදුන් වහන්සේ දොර විවර කර කිසිම හානියකින් තොරව පිටතට වැඩියා. අර දරුණු නාගයා දැන් බුදු හිමියන්ගේ පාත්‍රය තුල ගොලි වී සිටියා. බුදුන් වහන්සේ උරුවෙල් කස්සප වෙතට ගොස් "කස්සප, මෙන්න ඔබේ මිතුරා" යැයි කීවා. "ඔබ වහන්සේ පණ රැකගත්තේ කොහොමද? ඒ නාගයාව දමනය කළේ කොහොමද?" උරුවෙල් කස්සප පුදුමයෙන් ඇසුවා. "මෛත්‍රියේ බලයෙන් ඕනෑම දෙයක් ජයගත හැකි. ඔබටත් එය කළ හැකි." බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා. හැඩපළු ගෙතුණු හිසකිසින් යුතු උරුවෙල් කස්සප බුදුන් වහන්සේගේ අභියෝගයේ පිළි නොගෙන මෙහිම සිටුවා. මේ මහා පුරුෂයාට අසාමාන්‍ය
අතීන්ද්‍රය ශක්තිය තිබෙනවා. මේ විසකුරු දරුණු නාගයාව දමණය කරන්නට ඔහු එය පාවිච්චි කළා. නමුත් ඔහු කෙසේවත් මාමින් උතුම් අයෙක් නොවේ. බුදු හිමියන්ගේ අතීන්ද්‍රිය බලයෙන් පැහැදුණු උරුවෙල් කස්සප කීවා, ශ්‍රමණය කැමැතිනම් අපේ ආශ්‍රමයේ වැඩ හිඳින්න මා දිනපතා දන් ලබා දෙන්නම් කියා. බුදු හිමියන් එයට පිළිතුරක් දුන්නේ නැහැ. නාගයාව යලිත් කිනිහල් ගෙයිලා මද කාලයක් රැඳෙන්නට අදහස් කොට ආරණ්‍යයට ගියා. ඊළඟ රාත්‍රියේ පශ්චිම යාමයේ බලගතු දේවතාවෝ මුළු අරණම ආලෝකයෙන් බබළුවා බුදු හිමියන් වෙතට ආවා. පසුවදා උරුවෙල් කස්සප බුදුරදුන් වෙතට ආවා දාණයට ඇරයුම් කරන්නට. කලින්දා රාත්‍රියේ පරිසරයේ බබළුවාගෙන ආගෙන අමුත්තා කවුදයි ඔහු බුදුරදුන්ගෙන් විමසුවා. බුදු හිමියන් කීවා, ඒ තමා සතරවනම් දෙවිවරු කියා. කස්සප යලිත් සිතුවා, ඔබට අතීන්ද්‍රිය ශක්තිය තිබුණත් මහණ ඔබ මාමෙන් උතුම් අයෙක් නොවේ කියා. තවත් රාත්‍රියක තවුතිසා දෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයන් බුදු හිමියන් දැක වැඳ පුදන්නට පැමිණියා. අනතුරුව එකත් පසෙක හිඳ බුදු හිමියන්ගේ ධර්මයට සවන් දුන්නා. ශක්‍ර දෙවියන්ගේ ප්‍රභාව සතරවනම් දෙවියන්ගේ ආලෝකයටත් වඩා දීප්තිමත්. මේ රෑ මැදියම උනත් ආරණ්‍යය මධ්‍යානයසේ බැබළුණා. උරුවෙල් කස්සප බුදු හිමියන් දකින්නට පැමිණි අවස්ථාවේ අමුත්තා කවුදැයි දැනගත්තාම කීවේ, මේ තවුසා නිසකවම උතුම් මහාන කෙනෙක් තමයි. අතීන්ද්‍රිය ශක්තිය ඇති කෙනෙක්. නමුත් මාතරම් උත්තරීතර කෙනෙක් නොවේ කියායි. වඩ වඩාත් දිව්‍යමය අසිරිය සහිතව තව තවත් සිදුවීම් මාලාවක් සිදු වුණා. ඒ හැම වතාවකම අසාමාන්‍ය බලවේගයන් සමග බුදු හිමියන්ගේ ඇති සම්බදතා වඩ වඩාත් පැහැදිලි වුණා. නමුත් උරුවෙල් කස්සප දිගින් දිගටම කියා සිටියේ බුදු හිමියන්ට අතීන්ද්‍රිය ශක්තිය තිබුණත් තමාමෙන් පූර්ණ විමුක්තියක් ලබා නැති බවයි. අන්තිමේදී බුදුරදුන් එක එල්ලේම කස්සපට කතා කළා. කස්සප, මුලින්ම ඔබ සිතනවා ඔබ නිවන් දැකලාය කියා. ඔබ වැරදි. දෙවෙනුව, ඔබගේ අරමුණ නිර්වාණය නම් ඔබ යන මාර්ගය වැරදි කියා. මොකක්ද ඒකේ තේරුම? උරුවෙල් කස්සප ඇසුවේ නොයිවසිල්ලෙන්, නොසන්සුන්ව. ඔබ ආධ්‍යාත්මික ගුණවගාවෙන් යුතු අයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබේ දියුණුවට බාධා කරමින් ආත්මාර්ථය නැගී සිටිනවා යැයි බුදු හිමියන් පිළිතුරු දුන්නා. මගේ ආත්මාර්ථය? මහා මහණෙනි, ඔබ එහෙම කියන්නේ කොහොමද? මම සියල්ල හැරදාලා තවුසෙක් උනේ දශක ගණනාවකට ඉහත. උරුවෙල් කස්සප විමතියෙන් කීවා, කස්සපේනි, මාණය, මේ පැවැත්මට ඔබව බැඳ තබන බැමි 10න් එකක්. රහත් වූ විට එය සහමුලින්ම නැති වී යනවා. ඔබ ඔබේ තත්ත්වයන් ගැන කීවාට ඔබ තවම එතනට ඇවිත් නැහැ. බුදු හිමියන් දේශනා කළා. උරුවේල කස්සපයන් ලැජ්ජාවෙන් බිම බලාගත්තා. කස්සපේනි, තවද කෙනෙක් තවදුරටත් මමය මාගේය කියන හැඟීමෙන් තොර වුණාම මේ සිරුරට හෝ පිටස්තර දෙයට ඇති මානය නැති වුණාම මනස විමුක්තියට පත් කිරීමට එළඹුණාම ප්‍රඥාවෙන් විමුක්තියට පත් වුණාම ඒ තැනැත්තා බැමිවලින් හා තණ්හාවෙන් මිදුණු කෙනෙක් වෙනවා. මානෙන් සහ මුලින්ම මිදුණාම දුක කෙලවර වෙනවා. බුදු හිමියන් මෙසේ පවසා මහා කරුණාවෙන් උරුවෙල කස්සප දිහා බැලුවා. උරුවෙල් කස්සප හැඟුම්බරව, එහෙමනම් මා ඔබේ ශාසනයේ පැවිදි කරන්න. ඔබ මට නිසකවම හරි මාර්ගය පෙන්වාවි යැයි කීවා. බුදු හිමියන් මෙහිම පිළිතුරු දුන්නා, උරුවෙල,
ඔබට අමතක වෙලාද ඔබේ 500ක් පිරිවර හිඳිනවා ඔවුන්ට මොනවා වෙයිද ඔබ ඔවුන්ගේ යහපත සුභ සිද්ධිය ගැන වග කියන්න ඕනෑ නොවේද කස්සප එය පිළිගෙන තම අනුගාමිකයන්ට කතා කරන්නට ගියා තමා බුදු හිමියන් අනුව යන බව කියා ඒ අයටත් ඔහු සමග එන්නේයි අයද සිටියා බුදු හිමියන් නාගයා දමණය කළ හැටි අසා තිබූ මේ පිරිස එක විටම එයට එකඟ වුණා ඒ අයත් බුදු හිමියන් දකින්නට දෙවිවරුන් රාත්‍රියේ වඩින විට අසපුව අවට අරණ ආලෝකමත් වෙනවා දැක තිබුණා කිසිම පමාවක් නැතිව මේ 500 දෙනාම තමන්ගේ ගිනි පුදන තවුස් රෙදි කඩ ඒ කලමනාත් නිරංජනා ගන්ධියට විසි කළා පසුව උරුවෙල කස්සප අනුව බුදු හිමියන් වෙත අවුත් පැවිදි වුණා ආනන්ද හිමි පවසයි එතකොට අනිත් කස්සපයන් දෙදෙනා පුන්න හිමි විමසයි ගඟේ පහළ ඈතක නදී කස්සප 300ක් පිරිවර සමග සිටියේ 500ක් තවුසන්ගේ කලමනා රෙදි කඩ ආදිය ගඟේ පාවෙලා එනවා දුටුවාම නදී කස්සප මවිත වුණා තම වැඩිමහලු සහෝදරයාට විපතක් නොවේවායි ප්‍රාර්ථනා කළා ඔහු තම ගෝලයින් දෙදෙනෙකු සමග උරුවෙල් කස්සපයන් සොයා සහෝදරයාගේ අසපුව වෙතට ගියා නදී කස්සප ආවිට උරුවෙල කස්සප තමාත් ගෝලයනුත් බුදු හිමියන් වෙත මහන වූ බව හෙළි කළා නදී කස්සපත් 300ක් ගෝල පිරිසත් වහාම බුදු හිමියන් සොයා ගොස් පැවිදි බව ඉල්ලා සිටියා ඒ අයද තම තමන්ගේ ගිනි පුදන කලමනා හා තවුස් පිළි නිරංජනා ගඟට විසි කරලා බුදු හිමියන් වෙත මහන වුණා ආනන්ද හිමි පවසයි උරුවෙල කස්සප හා පිරිසගේ නදී කස්සප හා පිරිසගේ කලමනා ගඟ දිගේ පාවෙලා එනවා දුටුවාම තුන්වැනි සහෝදර ගයා කස්සපට මොනවා හිතෙන්නට ඇද්දයි පුන්න හිමි සිනාසෙයි ඔහු හොඳටම බය වෙන්නට ඇති නිසකවම හිතෙන්නට ඇති මොකක් හෝ ආගමික කණ්ඩායම් අතර ගැටුමක් ඇති වෙලා තම සොහයුරන් අනුව යන ගෝලයන්ව කවුරුන් හෝ විනාශ කරන්නට ඇති කියලා බක්කුල හිමි පවසයි ආනන්ද හිමි තම කතාව දිගටම කරගෙන යයි ඔහොත් මේ කුමක් වුණාදැයි විමසන්නට කීප දෙනෙක් උඩුගම් බලා යවුවා ඊළඟට තමන්ගේ 200ක් ගෝලයන් සමග උරුවෙල් කස්සපගේ ආශ්‍රමයට ගියා ඒ ගිය විට වැඩිමහලු සහෝදරයන් හා පිරිසත් නදී කස්සප හා පිරිසත් කරදරයක් නැතිව සිටිනු පෙනුණා එසේම ඒ හැම දිනාම සංඝ සමාජයට ඇතුළත් වී ඇති බවත් පෙනුණා ගයා කස්සපත් ඒ අනුගාමිකයනු බුදු හිමියන් සොයා ගොස් පැවිදි වීමට අවසර ඉල්ලුවා බුදු හිමියන් ඒ අයද ශාසනයට ඇතුල් කරා දැන් බුද්ධ ශාසනයේ දහසකට වඩා භික්ෂූන් සිටියා ඔවුන් හැම දිනාම ගයා නිම්නයට ගියා එහිදී බුදු හිමියන් ආදිත්‍ය පරියාය සූත්‍රය දේශනා කළා එය අසා සිටි ඔවුන් හැම දිනාම රහත් ඵල ලැබුවා උපාලි හිමියනි එය විනය පිටකයේ තිබෙන නිසා ඔබ වහන්සේ ඒ වැදගත් සූත්‍රය දේශනා කළොත් හොඳයි මුලින්ම සංඝ සමාජයට ඇතුළු වන අයට පාරම්පරිකව මේ ආදිත්‍ය පරියාය සූත්‍රය දේශනා කරන්නේ ඉඳුරන් දමණය කියා දෙන්නටයි ඔබ දුටු ආකාරයට එහි ප්‍රතිඵල මෙහි ක්ෂණිකව ලැබුණා උපාලි හිමි අවනතයෙන් හිසසලා මෙසේ ආරම්භ කරයි භික්ෂූන් වහන්සේ දහසක් භික්ෂූන්ට මෙසේ දේශනා කළා මහණෙනි සියල්ල ගිනිගෙන දැවෙයි මෙසේ දැවෙන දේ මොනවාද මහණෙනි ඇස දැවෙයි චක්කු විඥාණය දැවෙයි ඇස ලබන සංඥාව දැවෙයි එසේම ඇස ලබන ප්‍රසන්න අප්‍රසන්න මධ්‍යස්ත සංවේදන සියල්ල දැවෙයි මේ සියල්ල ගිනිගන්නේ කුමකින්ද රාගයේ ගින්නෙනි ద్వේෂයේ ගින්නෙනි මෝහයේ ගින්නෙනි උපතෙන් ජරාවෙන් වියපත් වීමෙන් මරණයෙන් දුක්ක ශෝක දෝමනස්ස පරිදේව උපායාස වේදනා පරිතාප ආදීන් දැවේ මහණෙනි
කන ගින්නෙන් දැවේ ශබ්දය දැවේ මහණෙනි නාසය ගින්නෙන් දැවේ ගඳ සුවඳ දැවේ මහණෙනි දිව ගින්නෙන් දැවේ රසය ගින්නෙන් දැවේ මහණෙනි සිරුර ගින්නෙන් දැවේ ස්පර්ශ විඥාන දැවේ මහණෙනි මනස ගින්නෙන් දැවේ නාම ගෝචර විෂය සියල්ල ගින්නෙන් දැවේ මහණෙනි මේ අවබෝධ කරගන්නා උගත් උතුම් වූ ආර්ය තැනැත්තෝ ඇසෙහි ආකර්ෂණයෙන් වශී නොවේ හැඩයෙන් මුලා නොවේ කනෙන් ශබ්දයෙන් නාසයෙන් ආග්‍රහණයෙන් දිවෙන් රසයෙන් සිරුරෙන් ස්පර්ශයෙන් මනසින් ධර්මයෙන් මුලා නොවේ මෙම අවබෝධයෙන් යුතු උතුම් වූ ආර්ය තැනැත්තා විරාගී වෙයි විරාගයෙන් විමුක්ත වෙයි මේ නිදහස අවබෝධ කරගෙන භවය යලි උපත කෙලවර කරයි උතුම් ජීවිතය ගෙවා සිදුවිය යුතු සියල්ල තත්වාකාරයෙන් දකි මේ නාම රූප පැවැත්මෙහි වෙනක් කළ යුතු දෙයක් නැති බව අවබෝධ කරගනි මෙය අසා සිටි දහසක් භික්ෂූන් වහන්සේලාගේ මනසින් බැඳීම් වලින් තොරව කෙලෙසුන් ඉවත් විය ආදිත්‍ය පරියාය සූත්‍රයේ අවසානයේ උපාලි හිමි අසුනින් නැගිටි යහපති උපාලි රැස්වීමේදී ආදිත්‍ය පරියාය සූත්‍රයේ දේශනා වූවත් අවස්ථාවෝචිතව එය මෙහි දේශනා කිරීම වැදගත් ආනන්ද හිමියනි බුදුන් වහන්සේ රජගහනුවරට වඩින්නේ කොයි අවස්ථාවේද ගයාවෙහි දිගු කාලයක් ගත කළාට පසුවද මහා කස්සප හිමි විමසයි එසේමයි මහා සංඝ පිරිවරාගෙන බුදු හිමියන් රජගහනුවරට වැඩම කර තල් වනයේහි සුප්පතිස්ස අරණේ පුළුල් නුගගස් සෙවණේ වැඩ සිටියා තමා නිවන් අවබෝධ කරගත් විට පෙරලා එන බවට උන්වහන්සේ බිම්බිසාර රජුන්ට පොරොන්දු වී තිබුණේ වසර 7කට පෙර ගරු ගෞතම බුදුන් අසල වැඩ වෙසෙන බව රජතුමාට ඉක්මනින්ම ආරංචි වුණා තමාගේ එල්ලීම පැහැර නොහැරීම ගැනත් සතුටු වුණා බුදුන් වහන්සේ ඊතා බලගත්ු අලුත් දහමක් දේශනා කරන බවත් සැලුණා රජතුමා බුදු හිමියන් බැහැ දකින්නට තීරණය කළා බිම්බිසාර රජු තම දහසක් බ්‍රාහ්මණ ගෘහපතීන් පිරිවරාගෙන තල් වනයේට ගොස් බුදු හිමියන් වැඳ නමස්කාර කළා ඇතැම් ගෘහපතීන් බුදු හිමියන් වැඳ එකත්පත් වූ අතර ඇතැම් අය ආචාර සමාචාර පැවැත්වුවා මේ සුහද පිළිසඳර අවසන් වුණාට පසු පසෙක හිඳගත්තා තවත් අය දෑත් එකතු කර වැඳ එකත්පත්ව හිඳගත්තා තවත් අය තම ගෝත්‍ර නාම සඳහන් කර බුදු හිමියන් වෙත එකත්පත්ව හිඳගත්තා තවත් අය නිහඬවම පසෙක හිඳගත්තා ඇතැම් බ්‍රාහ්මණ ගෘහපතින් අතර ව්‍යාකූලතාවයක් උපන්නා එනම් මෙතන නායක වන්නේ බුදු හිමියන්ද උරුවෙල් කස්සපයන්ද යනවක මෙය වටහාගත් බුදුන් වහන්සේ උරුවෙල් කස්සපගෙන් ඇසුවා මහණ උරුවෙල ඔබ ගිනි පූජාව නැවැත්වුවේ ඇයි කියා උරුවෙල් කස්සප පිළිතුරු දුන්නා මේ පූජාවන්ගෙන් දර්ශන ශබ්ද රස හෝ වෙනත් සතුටු උපදින බව කියා තිබෙනවා නමුත් ඔබ වහන්සේගේ උගන්මෙන් මා දැනගත්තා මේ සියල්ලම කෙලෙසුන් බව බැඳීම් බව මේ නිසා මම එම පූජා විදි නැවැත්තුවා බුදු හිමියන් ඇසුවා මේ පසිදුරන් පිනවීමෙන් හදවතේ සතුටක් නැත්නම් දෙවියන් සහ මිනිසුන් සහිත මේ ලෝකයේහි කුමක් සතුට ගෙන එයිද කියා බුදුරජාණන් වහන්සේ මා නිසකවම නිවන් අවබෝධ කරගත් නිසාත් එහි සාමයේ ගුණාංග ඇති නිසාත් බැමි සතරින් මිදුණු නිසාත් අන් අයගෙන් මෙය දැනගත නොහුණු නිසාත් එය වෙනත් නොවන නිසාත් එය ජීවිතයේ ආශාවන්ගෙන් හා පැවැත්මේ බැඳීමේ සඳහටම නිදහස් නිසාත් මා තවදුරටත් ගිනි පිදීමෙන් හෝ දෛනික ගිනි පූජාවන්ගෙන් සතුටක් ලබන්නේ නැහැ යයි උරුවෙල කස්සප පිළිතුරු දුන්නා මෙය තේරුම් කර දීමෙන් පසු උරුවෙල කස්සප සිය අසුනින් නැගිට උතුරු සළුව සකසාගෙන
බුදු හිමියන්ගේ දෙපා ඉදිරියේ වැඳ වැටුණා. ඊළඟට දේවතාවක්ම හිමියනි සම්බුද්ධ වූ ඔබ වහන්සේ මගේ ගුරුවරයායි මම ගෝලයා වෙමි යැයි කීවා. දැන් බ්‍රාහ්මණේන් නිසකවම දැනගත්තා උරුවෙල කස්සප බුදු හිමියන්ගේ ඉගැන්වීම් යටතේ උතුම් ආගමික දිවියක් ගත කරන බව. බුදු හිමියන් ඔවුන්ගේ මනස් හඳුනාගෙන ඔවුන්ට චතුරාර්ය සත්‍යයන් දේශනා කළා. දහස් ගණන් පිරිසක් ධර්මය අවබෝධ කරගත්තා. එයින් වැඩි දෙනා බුදු හිමියන්ගේ උපාසකයන් බවට පත් වුණා. ආනන්ද හිමි පවසයි බිම්බිසාර රජතුමා මේ දහම වටහාගෙන සෝවාන් වූවා නේද? පුන්න හිමි විමසයි. එසේමයි ඊළඟට බිම්බිසාර රජතුමා කියා සිටියා තමා තරුණ කුමරෙකුව සිටි කාලයේ පටන්ම බලාපොරොත්තු පහක් තිබුණ බව. ඒ මොනවාද? මහරජ කියා බුදුන් වහන්සේ විමසුවා. මුල් එක තමා මා කිරුළපලන් රජ කෙනෙකු වීම. දෙවැන්න තමා සම්බුදු රජාණන් වහන්සේ මා දේශයට පැමිණීම. තෙවැන්න තමා බුදු හිමියන් ඇසුරට ලැබීම. සතරවැන්න තමා බුදු හිමියන් මට ධර්මය දේශනා කිරීම. පස්වැන්න තමා මට ඒ ධර්මය වැටහීම. දැන් ඒ කාරණා පහම සම්පූර්ණයි. රජතුමා පිළිතුරු දුන්නා. රජතුමා තම අසීමිත සතුට ප්‍රකාශ කර කීවා මා දැන් බුදුන් දහම් සඟුන් සරණ යනවා. මා ජීවිතාන්තයේ දක්වාම ඔබ වහන්සේගේ උපාසකයෙකු වෙනවා. හෙට දින ඔබ වහන්සේටත් සියලු භික්ෂූන් වහන්සේලාටත් මාලිගයට වඩින ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කියා බුදුන් වහන්සේ නිහඬව එම ආරාධනය පිළිගෙන පසුවදා දහසකුත් සංඝයා වහන්සේලා පිරිවඩාගෙන දානය සඳහා මාලිගයට වැඩියා. අසුන්ගත් පසු රජතුමා රස මස උලෙන් යුතු ප්‍රණීත ආහාර බුදු හිමියන්ටත් සංඝයා වහන්සේලාටත් දන් වශයෙන් පිළිගැන්වුවා. ආනන්ද හිමියනි, රජතුමා බුදු හිමියන්ට වේළුවනාරාමයේ පිළිගැන්වුවේ මේ අවස්ථාවේද? බක්කුල හිමි විමසයි. එසේමයි බුදු හිමියන් තමාට හැකිතරම් සමීප තැනක තබා ගන්නට රජතුමාට උවමනා වුණා. මේ නිසා ආරාමයකට සුදුසු තැන් සොයා බැලුවා. අන්තිමේදී වේළුවනේ තෝරාගත්තේ කාරණා පහක් නිසාම එතන උචිත නිසායි. එය නගරෙන් ඈතත් නොවේ, නගරයට ඉතා සමීපත් නොවේ. එහි යාමට මාර්ග පහසුකම් තිබේ. හැම දිනාටම ඕනෑම වේලාවක යාමේ පහසුකම තිබේ. භාවනාවට අවසි නිසල හුදෙකලාව එහි වෙයි. රජතුමා රන් කෙණ්ඩියෙන් සුවඳ පැන්ගෙන බුදු හිමියන්ගේ දෝතට වගුරවා මේ වේළුවන උයන ශාසනයට පූජා කළා. මට තෙරුවනින් ඈත්ව සිටීමට නොහැකි. හැම විටම බුදු හිමියන් අභියසට ඒමට කැමැත් දෙමි. ඔබ වහන්සේ දැන් වැඩවසන තල්වණය නගරයෙන් ඉතාම දුරස්තයි. ගරු ස්වාමීන් වහන්ස, අපි වේළුවන උද්‍යානය බුදු හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා සමූහය ඇතුළත් ශාසනයට මෙයින් පූජා කරමි. පූජා වේවා. සම්බුද්ධ වූ ඔබ වහන්සේ මෙය පිළිගනිත්වා යැයි කීවා. බුදුන් වහන්සේ මේ ත්‍යාගය පිළිගෙන ධර්මාචාරී වූ ජීවිතය ගැන රජුන්ට දේශනා කළා. මෙදින බුදුන් වහන්සේ සංඝයා වහන්සේලාට කියා සිටියා මෙතෙන් පටන් උන්වහන්සේලාටද පිරිනැමෙන විහාරස්ථාන පිළිගත හැකි බව. රජුන්ද බ්‍රාහ්මණයින්ද පුද පූජා පැවැත්වූ පසු බුදු හිමියන් සංඝ පිරිවර සමග මාලිගයෙන් නික්ම ගියා. ආනන්ද හිමි සිය කතාව අවසන් කරයි. මහා කස්සප හිමියනි, ඔබ වහන්සේගේ ගුහා ගර්භයේම මේ කතාව සිහිපත් කිරීම ඉතාම යහපත්. ප්‍රධාන රැස්වීම ශාලාවේ අජාසත් රජතුමාට ඇසෙනවාට වඩා පුන්න හිමි පවසයි. නමුත් අප බිම්බිසාර රජතුමා ගැන කතා කරන අවසන් අවස්ථාව මේ නොවෙන්නට පුළුවන්. මන්ද එතුමා බුදු හිමියන්ගේ භික්ෂූන් වහන්සේලාගේ ඇසුරේ හැමදා සිටියයෙක්. ඔහුගේ පුතා
අජාතසත්තු රජතුමාටත් ඊළඟ අවතාවේ පිය රජතුමා ගැන අප කතා කරන විට අසා සිටියොත් හොඳයි මට සිතෙනවා. එවිට ඔහුටත් තමා අතින් සිදු වූ වැරදි හා අපරාධ වඩාත් හොඳින් වැටහෙවි. තවත් වීරයන් කටයුතු කරන්නට සිද්ධීවි. ඔහු දැන් ගුණගරුක ජීවිතයක් ගත කරනවා. තමා දෙමාපියන්ට එරෙහිව කළ පෞකාරකම් වලට සමාව ගන්නට සිතනවා ඇති. නමුත් ඔහු කළ ඒ ආනන්තරීය පාප කර්මයෙන් මිදෙන්නට ඉතාම දිගු කාලයක් නම් ගත වේවි. මහා කස්සප හිමි පවසයි. ඇතැම් විට කර්මය ක්‍රියාකාරී වන්නේ එහෙම තමා. විශේෂයෙන් දෙමාපියන් සම්බන්ධව උපාලි හිමි පවසයි. රහතුන් වහන්සේලා නිහඬව සිහිපත් කරන්නේ බිම්බිසාර රජතුමා ගැන ප්‍රසන්න මතකයයි. ඔහුගේ දානමය ගුණයයි. මේ අවස්ථාවේ කර්මය හා ඵල ගැන සාකච්ඡා කිරීමට උචිතයයි මහා කච්චායන හිමි යෝජනා කරයි. මහා කස්සප හිමියනි, එයට සුදුසුම කෙනා ඔබ වහන්සේම තමා. පුන්න හිමි පවසයි. සැබවින්ම අදට මේ සාකච්ඡාව සෑහෙයි. දැන් රැබෝ වූවා වැඩි. අපට තනිව භාවනා කිරීමට කාලයක් අවශ්‍යයි. හෙට අලුයම යලිත් ශාලාවේ රැස්වෙමු. මහා කස්සප හිමි පවසයි. රහතුන් වහන්සේලා නිහඬව භාවනාව සඳහා ගුහා ගර්භයෙන් නික්ම යති.